දැන් මේ රතිඤ්ඤා සහ ගිනිකෙලි අනතුරුත් එක්ක අවුරුද්දේ වැඩි පිරිසක් පීඩාවට පත් වෙනවා. විශේෂයෙන්ම අක්ෂි වෛද්‍යවරු පහුගිය දවසක මාධ්‍ය හමුවක් කියලා කිව්වා මෙන්න මේව කරන්න එපා කියලා අපිව කිව්වනේ. ඉතින් තරුණයෝ ටිකක් වෙනස් විදිහට හිතනවා. Tamange තියෙන එදිනදා සරල විද්‍යාත්මක දැනුම ප්‍රයෝගික කරගෙන වුන් හිතනවා මෙන්න මේ වගේ දෙයක් අපිට කරන්න පුළුවන් කියලා. ඔන්න දුරස්ත පාලකයන් රතිඤ්ඤා පත්තු කරන්න ක්‍රමයක් හදලා. මේ එන්නේ ඉෂාන් තාරක. එයා ඉන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල කියන ප්‍රදේශයේ. ඉෂාන් නව නිර්මාණ කිරීමට උපන් හැකියාවක් තියෙන තරුණෙක්. ඔහු පුංචි කාලේ ඉඳන්ම නව නිර්මාණයන් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඔහු ඒ විදිහට නිර්මාණය කරලා තියෙන නව නිර්මාණ සහ නිෂ්පාදනයන් කිහිපයක්. එතකොට මේ තියෙන්නේ ඔහුගේ අලුත්ම නව නිර්මාණය. බලන්නකෝ ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා. කොහොමද වැඩේ? දුරස්ත පාලකයකින් රතිඤ්ඤා පුපුරවන උපකරණයක් තමයි මේ. ඒ විතරක් නෙමෙයි. බලන්නකෝ මේ උපකරණය. රිමෝට් එකේ බොත්තම් ඔබද්දි සිං සිංගාල අහස් කූරු පත්තු වෙලා උඩ ගිහින් පුපුරනවා. අහගන්නකෝ ඉෂාන්ගෙම්ම එයා මේ කරපු නිර්මාණ ගැන විස්තර. මට හිතුණා මේ එන උත්සව සමය කුඩා දරුවන්ට වෙන්න හානි ගිනිකෙලි වලින් අවම කරගන්න ක්‍රමයක්. ඉතින් මම හැදුවා එකට මේ ගෙදර තියෙන ඕනෑම රිමෝට් එකකින් රකින්න අහස්කුරු දාලන්න පුළුවන් උපකරණයක්. නිවුස් වල මම දැක්කා ගිනිකෙලි නිසා ළමයින්ට වෙන අනතුරු. ඒ අනතුරු අවම කරගන්න ක්‍රමයක් විතර තමයි මම මේක හැදුවේ. මේක මම දිගටම කරා යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ උපකරණය අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ අයට අපි තැපෑල හරහා මිලව කරනවා. මේක මිල වෙන්නේ 2100ක් වගේ තමයි. වරන්ටි එක තමයි ඒ ගාණු වෙන්නේ. මේවා නිෂ්පාදනම කරලා තියෙනවා දන්නරිලවුන්ගෙන් කරදරයට වගහන් වෙන නිසා අහස්කුරු රයිෆල්ලෙත් හැදුවා. ඊට අමතරව කෘෂිකර්මයට සම්බන්ධව තව දුර ඉඳලා මේ අපිට අන්තර්ජාලය හරහා වතුර බල්ලා ෆෝන් එකෙන් මේ දාන්න පුළුවන් ක්‍රමවේදය හැදුවා. මගේ මේ නිර්මාණ වලට කවුරුහරි ආයෝජකයෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ කෙනත් එක්ක එකතු වෙලා මේ නිෂ්පාදන කරන්න මම කැමතියි. ඉතින් සමහරු කියයි අපෝ ඔය මොන නව නිර්මාණද කියලා. හැබැයි ඉෂාන් නිර්මාණය කරලා තියෙන මේ උපකරණය හැමෝටම හදන්න පුළුවන් කමක් නැහනේ. හදාගන්න පුළුවන් අය මේ වගේ නිර්මාණයක් කළොත් ලෝකයට කියන්න. අනික හැමෝටම පුළුවන් ඉෂාන්ට කියලා දුරස්ත පාලක රතිඤ්ඤා සහ අහස්කූරු පත්තු කරන උපකරණ හදව ගන්න. එහෙම කරලා අවුරුදු කාලේ සද්දේ විනෝදේ කියලා රතිඤ්ඤා පත්තු කරද්දි රතිඤ්ඤා වලින් සිදුවෙන අනතුරු වලින් වළක්වා ගන්න අපේ ලෝකෙින්ට පුළුවන්. We'll be right back.